ශාණක්‍යම් රාසපුත්‍රම් කියනවා මේ කලීල් කියන්නේ අසේමසේ කෙනෙක් නෙවෙයි එයා යුද හමුදා බුද්ධිසේවයේ සාජන් කෙනෙක්. එතකොට මේ සාක්ෂි තුනකින් එකතු වෙනවා මෙතන කලීල් කියන පුද්ගලයාත් පිල්ලියන්ගේ කණ්ඩායමේ අයත් එකට හිටියා කියලා. ආණ්ඩුව පිල්ලිය අරන් තිනවා රාජ්‍ය බුද්ධිසේවා පිල්ලිය අරන් තිනවා සහරාන් කණ්ඩායම ඇතුලේ ඒගොල්ලෝ හිටියා කියලා. රාජ්‍යයට යටින් ක්‍රියාත්මක තවත් ජාලයක් ඇති බවත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇත්තේ එම ජාලය බවට සාක්ෂි ඇති බවත් මාධ්‍යපේතිය සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව රචිත කෘතිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කුරුණෑකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ සුනන්ද දේශප්‍රිය මහතා. රාජ්‍යයට යටින් තියෙනවා තවත් දැලක්. ඒ දැලට පුළුවන් තමන්ට ඕන දේවල් කරන්න. ඒගොල්ලන්ට ඒගොල්ලෝ තොරතුරු තමන්ට විතරයි තියාගන්නේ. තිබිලා ඒගොල්ලෝ තමයි මේ සම්පූර්ණ මේක දැනගෙන හිටියේ. මේගොල්ලන්ගේ කට්ටිය තමයි මේ සාරාන් කණ්ඩායම ඇතුළට ගිහිල්ලා හිටියේ. 2017 පිල්ලයන් ජෝස පරාසිංහම් කියන මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතනු ගත්තා. එයාත් එක්ක 7 දෙනෙක් ගත්තා. ඒ 7 දෙනා අතර හිටියා කලීල් කියලා එක්කෙනෙක්. එයාත් මේ කණ්ඩායමේමයි හිටියේ. එතකොට ශාණක්‍යම් රාසපුත්‍රම් කියනවා මේ කලීල් කියන්නේ අසේමසේ කෙනෙක් නෙවෙයි. එයා යුද හමුදා බුද්ධිසේවයේ සාජන් කෙනෙක්. එතකොට බලන්න පිල්ලයන් කණ්ඩායමත් එක්ක එයත් හිටියේ ඇතුලේ. එතකොට ඒ කාලෙම තමයි සහරාන්ගේ අයියා මෞලවි ශායිනි සතවත් කණ්ඩායමක් ඇතුළට දැම්මේ. පාත්තන් ගොඩේ සූෆි මුස්ලිම් වරුන්ට පහර දීම නිසා. ඒගොල්ලෝ ඇතුළට මේ දෙකෝ එකට හිටියේ. එතෙන්දී මේ දෙකෝ එකතු වුණා කියලා කියනවා පිල්ලයන් හිටපු ලේකම් හන්සි රසාත් මෞලානා කියන දැන් ස්විස්ලන්තේ ඉන්න පුද්ගලයා. මේ සාක්ෂි තුනකින් එකතු වෙනවා මෙතන කලීල් කියන පුද්ගලයාත් පිල්ලයන්ගේ කණ්ඩායමේ අයත් එකට හිටියා කියලා. මෙයා අල්ලගත්තා. ශානියාබේසේර කණ්ඩායම අල්ලගෙන ගෙනවා ප්‍රශ්න කරන්න. එතකොට මොකද උනේ? හමුදාව කිව්වා මෙයා අපේ රාජ්‍ය රහසක් ප්‍රශ්න කරන්න දෙන්න බෑයි කියලා අරන් ගියා. 2017 ඉඳලා මේක ඇතුලේ හිටියා නම් ප්‍රශ්නේ අපි අහන්නේ මේකයි. එයාගෙන් ලබාගත් තොරතුරු මොනවද? අවුරුදු දෙකක් ඇතුලේ. එතකොට මේ න්‍යාසෙ මොකද උනේ? අර සයින්ද මරුදු ඝාතනයේදී න්‍යාසුත් පුපුරවාගෙන මැරුණා. න්‍යාසුත් එතකොට සාරාන් කණ්ඩායමේ හිටියේ. ඒකෙ ජාලයක් තිබුණා රාජ්‍ය බුද්ධි සේවාවන්ට සාරාන් කණ්ඩායම ඇතුලේ. ඒකයි මම කියන්නේ. කලීල් එක්කෙනෙක්, ටොනික් සොනික් තව එක්කෙනෙක්. අපි නෙමෙයි සරත් වීරසේකර කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයා. ගෝඩාබේ රාජපක්ෂ ආණ්ඩුවේ ඉතබු පොලිස් ඇමති. එයා කිව්වා මේවා අපේ මිනිස්සු, අපි මේගොල්ලෝ පාවා දෙන්නේ නැහැ. අපි මේගොල්ලන්ගෙන් තමයි තොරතුරු ලබා ගත්තේ කියලා එයා පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඒ කියන්නේ ආණ්ඩුව පිළි අරන් තිනවා, රාජ්‍ය බුද්ධි සේවා පිළි අරන් තිනවා, සහරාන් කණ්ඩායම ඇතුලේ ඒගොල්ලෝ හිටියා කියලා. මේක නැවැත්තුවේ නැත්තේ මේක පිටපස දේශපාලන උවමනාන් තිබුණ නිසායි. ලංකාවේ ජනතාවගෙන් 52%ක් විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරය පිටපස දේශපාලන උනන්දුවක් තිබුණයි කියලා. අපරාධයෙන් වාසි ලැබුණා නම් අන්න ඒගොල්ලෝ අපරාධයට සම්බන්ධයි කියලා සැක කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා ආණ්ඩු පෙරලියක් සිද්ධ වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.